ආදරණීය දෙදා සිසි දෙක ඔයයි මමයි නිල වශයෙන් දොරස් වෙන්න තව පැය කිහිපයක් ඉතුරු වෙලා තියෙන්නේ. ඒ වගේම ඔයා මගේ ජීවිතයේ තව පරිච්ඡේදයක් බවට පත් වෙන්න තව බොහොම සුළු කාලයක් ඉතුරු වෙලා තියෙන්නේ. මම මේ කියන්නේ මගේ හිතේ ඔයාගෙන තියෙන කෘතවේදීත්වය පළ කරන්න වගේම ඔයාගෙන් ආදරණීය විදිහට සමුගන්න. 2022 අවුරුද්ද ගෙවිලා ගියත් මේ අවුරුද්ද තුළ ජීවිතයට ලැබුණ අත්දැකීම් මේ අවුරුද්ද ජීවිතයට ඉගෙනගත්තු පාඩම් 2023ටත් අපි රැගෙන යනවා. ඒ වගේම ජීවිතයේ ඉතිරි කාලයටත් මේ දේවල් ගොඩාක් වැදගත් වෙනවා. මේ අවුරුද්ද තුළ ඔබ මේ දක්වා වූ සියලුම අවුරුදු තුළ කළාට වඩා වැඩි කාර්යභාරයක් කරන්න ඇති කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම මේ අවුරුද්ද හොඳම අවුරුද්ද බවට පත් කරගන්න ඔබ උපරිම උත්සාහයක යෙදෙන්නත් ඇති. ඔබ ජයගත්තා, ඔබ පෙරදුනා, ඔබ ඉදිරියට ගියා, ඔබට වැරදුනා, මිනිසුන් ඔබේ ජීවිතයට ආවා ගියා, සමහර මිනිසුන් හදවතේ රැඳුනා. නමුත් මේ හැම දෙම ජීවිතයට අත්දැකීම් ගොඩාක් එකතු කළා. හිතවත් 2022 ඔයා මාව 2021ට වඩා හොඳ තැනකට තල්ලු කළා. ඔයා මම වැටෙන තැනදී නොවැටි ඉන්න මට කියා දුන්නා. ඔයා මාව උත්ප්‍රේරණය කළා. මම වැටුණු තැන්වලින් අලු ගසා දාලා නැගිටින්න මට උදව් කළා. ඔයා මට ආත්ම විශ්වාසය දුන්නා. ජීවිතයේ අත් නොහැර ඉදිරියට යන්න. ඔයා මාව විශ්වාස කරන්න මට ඉගැන්නුවා. ඉතින් ඔයාගෙම තවත් පැතිකඩක් වන 2023ට මම සෝදානම්. ගොඩක් පරිණත කෙනෙක් විදියට, ගොඩක් ශක්තිමත් කෙනෙක් විදියට, ගොඩක් ඉවසිලිවන්ත කෙනෙක් විදියට, ඒ වගේම ගොඩක් ආදරණීය කෙනෙක් විදියට. මේ වීඩියෝ එක බලන ඔබ සමහර විට මේ අවුරුද්ද පුරාවටම ගොඩක් අසාර්ථක වෙච්ච කෙනෙක් වෙන්න පුළුවන්. ගොඩක් අඬන්නත් ඇති, දාලා ගියපු අය ගැන තැවෙන්නත් ඇති, කාටත් නොදැනෙන්න අඬපු දවස් ගොඩක් තියෙන්නත් ඇති, සමහර දේවල් කරන්න ගිහිල්ලා වැරදිලා ඒ ගැන දුක් විවි ඉන්නත් ඇති. ඉතින් මේ වගේ දුෂ්කර කාලයක් පහු කරලා අදේ අවුරුද්දේ අවසාන දවසට ළඟා වෙලා තියෙනවා. ඉතින් මේ අවුරුද්දේ සිදුවුණු හිතට වද දෙන අසීරු ගැටලු, දුෂ්කරතා, අසාර්ථක වීම අමතක කරලා 2023 අලුතෙන් පටන් ගන්නවද? ඔබේ ජීවිතේ වෙනස් කරගන්නවද? අලුත් අවුරුද්දක් කියලා කියන්නේ අලුත් හැඟීමක්, අලුතින් පටන් ගැනීමක්. පරණ හිත පෑරෙන මතක බිඳවැටීම්, ප්‍රශ්න, ගැටලු, අසාර්ථක වීම, දුෂ්කරතා, බාධක, මේ දේවල් අලුත් අවුරුද්දට අරන් යනවද? මේ පරණ දේවල් මෙතනින්ම අවසන් කරලා අලුත් අවුරුද්දට යමු. අලුත් කෙනෙක් විදියට, අලුත් හැඟීමකින් 2023 නව වසර පිළිගමු. මේ වීඩියෝ එක බලන ඔයාගේ හොඳම අවුරුද්ද තමයි මේ අවුරුද්ද. ඔයාගේ ඉලක්කවලට උත්සාහයෙන් ගමන් කරන අවුරුද්ද. ඔයාගේ බලාපොරොත්තු ඉටු කරගන්න අවුරුද්ද. ඔයා ඔයාගේ හොඳම වර්ෂන් එක වෙන්න. ඔයාට වෙන්න පුළුවන් හොඳම කෙනා වෙන්න. බාහිර පුද්ගලයෙක් මත සතුට හොයන්න යන්න එපා. ඔයාගේ වටපිටාව මත සතුට රඳා පවතිනවා කියලා විශ්වාස කරන්නත් එපා. මොකද ඔයාගේ සතුට තියෙන්නේ ඔයා ළඟමයි. ඔයාගේ හැකියාවන් දක්ෂතාවයන් වැඩි කරගන්න. නිවැරදි තීරණ ගන්න. උත්සාහවන්ත වෙන්න. ජීවිතේ වෙනස් කරන්න. ඔයා ඔයාවම විශ්වාස කරන්න. ලබන්නා වූ 2023 වසර ඔයා හිතන සියලු හොඳ දේ සාර්ථක වෙන සුභම සුබ නව වසරක් වේවා.